පාසල් ආශ්‍රිතව මද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම් ක්‍රියාත්මක වන බවට පසුගිය කාලය තුල විටින් විට වාර්තා වුණා. දරුවන්ගේ ආකර්ෂණයේ යොමු වන පරිදි පැණි රස ආහාර ද්‍රව්‍ය ලෙස සකස් කරනු මද්‍රව්‍ය වර්ග මගින් ඊට ඇබ්බැහි කරවා ගැනීමේ ජාවාරම් ක්‍රියාත්මක වන බවටයි දැනට තහවුරු වී ඇත්තේ. ඊට අමතරව පාසල් ආශ්‍රිතව අයිස් ඇතුළු මද්‍රව්‍ය ව්‍යාප්ත වන ආකාරයත් වාර්තා වුණා. ඊට ආසන්නම සිද්ධිය වන්නේ අයිස් මද්‍රව්‍ය කුඩා පැකට් 7ක් සහ මද්‍රව්‍ය මිශ්‍ර කරල් 38ක් ගම්පහ මල් වතු හිරිපිටිය ප්‍රදේශයේ පාසල් ආපන ශාලාවක් තුලින් සොයා ගැනීමයි. මේ අතර පාසල් ශිෂ්‍ය කුමාර්ගෙන් පාසල් සිසුන්ට අයිස් මද්‍රව්‍ය සහ මත් කරල් බෙදා හැරීමේ සංවිධානාත්මක කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බලකායේ වැටලීමකින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හොරණ මිල්ලනිය ප්‍රදේශයේ මිල්ලනිය වත්ත සහ පරගස්තොට ප්‍රදේශවල සිදු කළ වැටලීමකදී සිද්ධියට සම්බන්ධ පාසල් සිසුව ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙවැනි පසුබිමක මද්‍රව්‍යයට ඇබ්බැහි වූ දරුවන් ප්‍රතිකාර ගැනීම සඳහා දිවයිනපුර රෝහල්වලට පැමිණෙන බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මේක වැඩිපුරම වාර්තා වෙන්නේ අපිට නගරබද ප්‍රදේශවල. හැබැයි අපිට මේක කනගාටුදායක සිද්ධීන් සමහර ස්ථානවල ඉතාමත් ගම්බද ප්‍රදේශ වලින් පවා සමහරක් අවස්ථාවල අපිට වාර්තා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මොවුන් නේවාසි ප්‍රතිකාර ගැනීම ඉතාමත් අඩුයි. සාමාන්‍ය මේ රෝගීන් අපිට වාර්තා වෙන්නේ ළමා මනෝ වෛද්‍ය ඒකකයට. ඉන්නේ හැබැයි දිවයිනේ සෑම ප්‍රදේශයකම මේක වාර්තා වීමක් දක්නට ලැබෙනවා. මේක අනාගතයේදී වැඩි වුණොතින් ඒක ඉතාමත්ම භයානක තත්යක්. කොද මේක කුඩා දරුවන් අතර විස බීජයක් වගේ පැතිර යෑමේ හැකියාව තියෙන බැවින් තාමත් ශනික පිළියම් යෙදීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පැවසුවේ එම විමර්ශනවලට අනුව වකුගඩු ජාවාරම සම්බන්ධ ප්‍රධාන තරවකරුවෙකු කොළඹ ග්‍රෑන්ඩ් පාස් කජීමවත්ත ප්‍රදේශයෙන් අත්අඩංගුවටගත් බවයි. කොළඹ අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවටගත් එම සැකකරු සම්බන්ධයෙන් මූලික ප්‍රශ්න කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කළේ. මෙම පුද්ගලයා දිලිඳු පවුල්වල පුද්ගලයින් මුලා කර මුදල් ලබා දෙන බව පවසා ඒ පෞද්ගලික රෝහලකදී වකුගඩු ලබාගෙන ඇති අතර ඒ සඳහා මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් චෝදනාවල් වී ඇත්තේ පුද්ගලයන් 4 දිනකු සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන ක්‍රියාත්මක කර ඇත්තේ. 41 කැහැවරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.